අද දවසේ රිපර්ස් නවස් කරන්නේ අද දවසේ පැමිණියේ වනගහණින් සමන්විත වූ සෝමාවතිය රාජමහා විහාරස්ථානයේ. ඉතින් අද දවසේ අපිට දක්නට ලැබුණා සති දෙක තුනක් විතර යට වෙලා තිබුණු භූමි ප්‍රදේශයක් තමයි සෝමාවතී රාජමහා විහාරය කියන්නේ. අද දක්නට ලැබුණා තැන් තැන්වල වතුර පිරීලා. ඉතින් අපි මේ අස්සේ අපි බලන්න පුළුවන් වුණා අපට මේ අලින්ට සිදු වෙලා තියෙන දේවල්. මොකද ඒගොල්ලන් කුල වගේ දේවල් ඇවිල්ලා ආහාරයට ගන්නවා. ඊයේ දවසේ අපිට දැක ගන්න පුළුවන් වුණා. ඉතින් හැමෝටම අපි කියනවා මේ වගේ රාජමහා විහාරස්ථානයක පැමිණුණාම මේ සත්‍ය මේ කියන්නේ ඉතිකුල පාවිච්චි කිරීම ගොඩක් අඩු කරන්න කියලා. ඒ වගේම ඕගලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට්ස් කරන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ඕගලන්ට දක්නට ලැබෙන්නේ මේ ගංගමැදින් ආපු මේ අලිතුන් දෙනා. ඉතින් ඊයේ සෑහෙන පිරිසක් ඇවිල්ලා තිබුණා අපේ මේ සෝමාවතී රාජමහා විහාරස්ථානයේ ළඟට. ඉතින් මේ අවට පිරිසකින් ඇහුවාම අපිට කිව්වා මෙහි 100-200කට වැඩි පිරිසක් අලි ඉන්නවා කියලා. ඉතින් මේගොල්ලන් අර ගම් වතුර ගලන වෙලාවෙත් කැලෑවල් වලට වතුර නැති ප්‍රදේශවලලා ඉඳලා තියෙනවා. ඉතින් දැන් එකමකමින් වතුර බැහැගෙන ගිහිල්ලා තියෙන නිසා ඒගොල්ලන් නැවත නැවත තාපහු මේ විහාරය වෙත එන්න පටන් ගන්න තියෙනවා. ඉතින් හැමෝටම කියනවා මෙතන නැවිලා ඉටිකොල වගේ දේවල්, ප්ලාස්ටික් වගේ දේවල් පාවිච්චි කරලා කුණු කැස කසල බැහැර කරලා මෙතන අපවිත්‍ර කරන්න එපා. මොකද ඉතාමත් අපහසුයෙන් තමයි මේ සෑම තැනම පිරිසිදු වෙලා තියෙන්නේ. ඔබට මේ පේනවා පල්ලෙහා ගොඩනැගිල්ල. ඉතින් ඒ ගොඩනැගිල්ල පවා වතුරෙන් යට වෙලා තිබිලා තියෙනවා. ඉතින් සෑහෙන ඒවා පිරිසිදු කරලා යථා තත්ත්වයට අරගත්තු මේ සෝමාවතී රාජමහා විහාරස්ථානයේ සිටින සේවක පිරිසටත්, ඒ ඉන්න කාර්ය මණ්ඩලයටත්, විහාරස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේටත් අපේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර ඕගලන්ට හැමදේම අපි ආරාධනා කරනවා. අපේ චැනල් එකත් එක්ක වැඩි ඉන්න ඕගලන්ට ලස්සන වීඩියෝ රැසක් අපි ඕගලන්ට ගේනවා. ඉතින් ගොඩක් ස්තුතියි. Thank you.